රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සබදාමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී කොළඹට ආශ්‍රයෙන් ගොඩනැගුණු ව්‍යවසායකින් රටට හඳුන්වා දෙන රසජනනී වැඩසටහනින් අද අපි සූදානම් කොළඹ ආශ්‍රය කරගෙන ගොඩනැගුණු තමන්ගේ ජීවිකාව ගොඩනගාගත් ව්‍යවසායකෙක් හඳුන්වා දෙන්නට. ඇය ව්‍යවසායක කාන්තාවක්. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ජීවිතයේ එක්තරා කාලයකදී තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්, තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන්, තමන්ගේ රැකියාව ඇතුළු බොහෝ දේ අත්හරින්නට සිදුවන අවස්ථා අපි සමාජයේ උනතරම් දකිනවා. මෙන්න මේ අවස්ථාවේදී තමන් සතු සියලු දේ තමන් සතු සියලු හැකියාවන් අත්හළ යුතුද අපේ ඒ කතාබහට හොඳම කෙනෙක් අත දවසේ මේ වැඩසටහනින් අප සම්බන්ධ කරගත්තා. ඇය මව, බිරිඳක්, ගෘහණියක්. ඒ අතරතුර කුළුබඩු වලින් තම ජීවිකාව සරි කරගත් දිරිය කාන්තාවක්. ඒ නිසාම රසජනනී වැඩසටහනින් ඇගේ කතාව ඔබ වෙත ගෙන ආ යුතුයි කියලා අපි හිතුවා. එහෙමනම් අපි යමු කුළුබඩු ආශ්‍රය කරගෙන ජීවිතේ ජයගත් දිරිය කාන්තාවකගේ මේ කතාව. අදත් සුපුරුදු පරිදි වැඩසටහන අවසානයේ අපනයින කෘෂි භෝග මිල ගණන් ඔබ වෙත ගෙනෙන්න අප සූදානම්. අයිබෝන්, ඔන්න අදත් අපි අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගින් එක්ව රස ජනනී ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. අද අපි කතා කරන්නේ කුළුබඩු භෝග වගාව දිවියට සවිය කරගත් දිරිය ව්‍යවසායිකාවක් සමග. අපි ඇයව ඔබට හඳුන්වා දෙන්නම්. කුළුබඩු වගාව ආශ්‍රිත ව්‍යවසායිකාවක වන මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුජන්තා මල්කාන්ති ගුණතිලක මහත්මියයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. සුජන්තා මහත්මිය, අපි වැඩසටහනට ආරම්භයක් ලබා දෙමින් ඔබතුමිය කවුද කියලා හඳුන්වා දෙන්න පුළුවන් නම් අපි කැමතියි ඒ ගැන දැනගන්නට. මම මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ අටේ කණුවේ පදිංචි සුජන්තා මල්කාන්ති ගුණතිලක. මම ඉගෙන ගත්තේ සංගමිත්තා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගන්න. හොඳයි, දැන් මේ විදිහට ඔබතුමිය කුළුබඩු වගාවට ප්‍රවේශය ලබන එකත් මම හිතන්නේ ඒක සුවිශේෂ කාරණාවක් විය යුතුයි. කොයි කාලෙ වගේද මේ කුළුබඩු වගාව කෙරෙහි නැඹුරුනේ? මම මුලින්ම එක එක වර්ගයේ වැඩ කරලා කොන්ත්‍රාත් ෆීල්ඩ් එකෙත් වැඩ කරලා මැහුම් ගෙතුම් කලාව සම්බන්ධවත් කරලා මගේ ජීවන රටාව කරගන්න මම මගේ වත්ත පරම්පරාවෙන් යම් කිසි මට්ටමක ප්‍රමාණයක් ඇවිත් තිබ්බා. ඒ ටික වැඩි දියුණු කර ගැනීම සඳහා මම ඒ ටික ප්‍රමෝට් කරලා කරගෙන යන්න වුණා. ඒකේ මගේ තියෙනවා සාදික්කා, කෝපි, ගම්මිරිස්, පොල්, යටිතල පහසුකම් මත ඉඟුරු, කහ වගේ දේවල් මතක් තියෙනවා. දැන් කොපමණ කාලයක් විතර වෙනවද මේ කුළුබඩු වගාවට යොමු වෙලා? මම කුළුබඩු වගාවට යොමු වෙලා දැන් අවුරුදු 15ක් වගේ. දැන් මේ වෙන විට මම හිතන්නේ හොඳ සංවර්ධනීය මට්ටමකට ළඟා වෙලා ඇති. ඔව්, හොඳ ආදායමක් ගැනීමේ මට්ටමකට මම මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. හොඳයි, මේ විදිහට ආරම්භ කරපු ඔබතුමියගේ මේ ගමන එක්තරා අවස්ථාවක පවුලේ වගකීම් එක්ක ඒ වගකීම් වලට උර දෙමින් රැකියාවට සමුදෙන්නට සිදු වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ඔබතුමිය කුළුබඩු භෝග වගාවට කොහොමද යොමු වෙන්නේ කියලාත් අපි කැමති දැනගන්නට. මම මුලින්ම ඇඳුම් මැහිමේ වගේ වැඩ කරගෙන ගියා. මැන්දට යනකොට කොන්ට්‍රැක්ට් පැත්ත ගියා. මම කොන්ට්‍රැක්ට් සයිඩ් එකේ හොඳට ඩයා කොන්ට්‍රැක්ෂන් එක මත මම ඒකේ සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් හැටියට හොඳට කරගෙන ගියා. ඒ අතරතුරේදී මගේ වයසත් එක්ක වයසට ගැළපෙන දේවල් මට කරගන්න ඕන කියන ටාගට් එකට යන්න ඕනේ ඉඳලා මට අක්කර 18ක ප්‍රමාණයක විතර වතු ප්‍රමාණයක් තියෙනවා. ඒකේ මම අර කුළුබඩු අනාගතයේදී ඕනම කෙනෙකුට කිසිම කරදරයක් නැතුව කරගන්න පුළුවන් හැටියට මම මේ වගාව ඩිවලොප් කරා. හොඳයි, අද වෙනකොට කුළුබඩු භෝග වගාව කොපමණ භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙනවද? මේ වෙනකොට අක්කර 11ක වගේ ප්‍රමාණයක මගේ වත්තේ ඒක මිශ්‍ර භෝග හැටියට හැමදේම කරලා තියෙනවා. ඔව්, දැන් මිශ්‍ර භෝග කියලා කිව්වම අපි කැමති නම් වශයෙන්ම දැනගන්න මොන වගේ කරලා තියෙනවද? මගේ සාදික්කා, කෝපි, ගම්මිරිස්, පොල්, යටිතල පහසුකම් මත ඉඟුරු, කහ වගේ දේවල් මගේ යටිතල පහසුකම් මත කරගෙන තියෙනවා. දැන් එතකොට මේ කුළුබඩු භෝග වගාවේ ආදායම ගැන කතා කරොත් මේ සඳහා යන වියදම් කරන්නට සිදු වෙන මුදලට සරිලන ආදායමක් උපයා ගන්න ඔබතුමීට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවද? ඇත්තටම ඔව්. මට ඒ සතුට මට කියන්න බැරි තරම් සතුටක් තියෙනවා. මට පුළුවන්. ඔබතුමිය තනිවමද මේ කාර්ය නිරත වෙන්නේ? මගේ අයියාගේ සපෝට් එක තියෙනවා. මට සේවකයෝ සාමාන්‍ය සමහර දවස්වලට 20ක් 25ක් වැඩ කරන වෙලාවලුත් තියෙනවා. එහෙම නැතුව දෙන්නේ 3 දෙනෙක් දිගටම වැඩ කරන වෙලාවලුත් තියෙනවා. මම
සේවකයන්වත් හොඳ මට්ටමින් ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න උදව් කරගෙන මං කරගෙන යන්න. හොඳයි. දැන් ඔබතුමේ මේ වගේ කාර්යයක් කරගෙන යන අතරවාරේ තවත් අයට රැකී අවස්ථා හිමි කර දීමේ සත්කාරයටත් මෙවනකොට දායක වෙලා තියෙනවා. ඔව්. හොඳයි. ඇත්තටම ඔව්. දැන් බොහෝ කාන්තාවන් පෞලි වගකීම් එක කාර්යබහුල වෙනකොට තමන්ගේ රැකියාවේ දැනුම හැකියාව ඇතුළු දේවල් අතාරින්න පෙළඹෙනවා තම වෙලාවට. ඔබටත් ඒ වගේ අභියෝගාත්මක කාලයක් එනකොට ඒ කොහොමද කළමනාකරණය කරගත්තේ? මම ඒක ඒ වෙලාවේදී කළමනාකරණය කරගත්තේ මම මට යම් දේවල් කරගන්න ඕන දරුවෝ බලා ගන්නවා වගේම අනිත් දේවල් කරගන්නවා වගේම මට සතුටෙන් ඉන්න මගේ වයසත් එක්ක සතුටෙන් ඉන්න මගේ ටාගට් එකට යන්න මගේ මිල මුදල් පාලනය කරගන්න මට ලස්සනට ඉන්න ඇඳුම් පැළඳුම් ගන්න යාන වාහන ගන්න මම ඕන කියන හැඟීමෙන් මම මේ දේවල් හොඳට කරගෙන ගිහින් තියෙනවා. දැන් ඔබ විශාල ආත්ම තෘප්තියකින් කතා කරන්නේ Taman අද වෙන විට ළඟා වෙලා තියෙන තැන ගැන. ඇත්තටම ඔව් මම ගොඩාක් සතුටු වෙනවා මගේ පළාතේ ඉන්න මහජනතාව අතරින් නිස්සබ්දතාවකින් උත්තර ලැබෙන පැත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගාවක නිරත වෙනවා කියලා කියන්නේ තර්මක අභියෝගාත්මක කාර්යයක්නේ. දැන් ඔබතුමිය මේ වගේ දෙයකට එද්දි මුලින්ම ඇතිවෙච්ච සිතුවිල්ල ගැන මට අහන්නට හිතෙනවා. ඇත්තට මේ කරගෙන යන පුළුවන් වෙයිද? මගදී අසාර්ථක වීම බෙදවැටීම් ඇති වෙයිද? නොහිතන විදිහ ප්‍රශ්න අභියෝගෙයිද? ඔය වගේ විවිධාකාර ප්‍රශ්න ඔබතුමිට පැනනගින්නට ඇති. හොඳටම ආවා මට. මේ මෝල් හයි කරා, මිරිස් මෝල් හයි කරා, කන්ට්‍රැක්ට්ස් පැත්ත ගියා, ඇඳුම් මෙහිම කරා. ඒ වුණාට ඒ හැම එකකින්ම මට නම් ජයග්‍රහණය කියන එක මගේ සතුටත් එක්ක අභියෝග තුලින් අපිට එහෙම දෙයක් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ තමන්ම කරගන්න දේ අපිට පාඩුණත් පාඩුයි කියන්න කෙනෙක් නැහැ නේ, ජොයින් කරගත්ත කෙනෙක් නැහැ නේ. ඒ වගේ වෙලාවක මට ඒක තනියම විඳ දරා ගැනීම ඒ හැමදේම මට හොඳටම පුළුවන්. සුජන්ත මහත්මිය, දැන් ඔබතුමා මේ වගේ කාර්යයක නිරත වෙද්දී පවුලේ සමාජිකයන්ගෙන් මම හිතන්නේ හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති. මට පවුලේ කට්ටිය කියන්නේ මගේ පුතා දුව, මගේ මහත්තයා නැත්නම් දැනට නැහැ. ඒ වුණාට මට මගේ අයියා ලොකු පිටුහලක්. මගේ සම්පූර්ණ කාලේ ගත්තොත් මම මේ වෙනකොට අවුරුදු 30ක 35ක වගේ ප්‍රමාණයක මම මේ දේවල් කරලා තියෙනවා. කුළුබඩු කියන එකට නැඹුරු වෙලා තමයි අවුරුදු 15ක් වගේ වෙන්නේ. අනිත් ශේෂ්ඨවල මම අවුරුදු 35ක වගේ කරගෙන තියෙනවා. දැන් තව ඉදිරි බලාපොරොත්තුත් ඇති මේ ඔස්සේ ඔබතුමා. මේ වෙනකොට නම් මම මගේ ටාගට් එකට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ළමයි කියන්නේ හැම වෙලාවෙම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ඒගොල්ල ගැන මම හිතන්නේ නැහැ. ඒ වෙලාවට වෙන දේ වෙයි. මගේ ජීවිතේ ගොඩ නගා ගන්න හැටියට මම මේ වෙනකොට කෙනෙක් තියාගෙන හෝ මම ගොඩ නගාගෙන හොඳ මට්ටමකින් සතුටින් ඉන්නවා. දැන් අනිත් කාන්තාවන්ටත් ඔබටත් කදිම ආදර්ශයක්. ඇත්තටම මේ විවේකය හරිම අර්ථවත් විදිහට ගත කරන්නත් හොඳ මඟක්. මට හොඳටම තියෙනවා. මට විවේකය කියන එක නම් උපරිමෙන් මං ගන්නවා මම සතුටෙන්. මගේ වැඩ ටිකක් කරගෙන යනවා. ඒකට තමයි මේ කුළුබඩු කියන විශ්ව ශක්තිය මගෙන් ලැබිලා කියලා මම හිතනවා. ඒ දේ මට ලැබිලා තියෙන්නේ මොකද මම අර අවුරුදු 15 30 ගහට කොලට ආදරය කරලා කුළුබඩු කියන දේ තෝරගත්ත නිසා ඒක කලට වේලාවටනේ ලැබෙන්නේ. නිතර දෙවේලේ ඒකට ඇඟිලිග ගහ ඉන්නෝ නැහැ. හැම වෙලාවෙම ඒ දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. කාර්ය බහුල වැඩි වුණොත් බදු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව පැත්තකින් ඒව මුදල් උපයන්න පුළුවන්. ඒක නිසා මට හරිම නිදහස් ජීවිතයක් මම මේ වෙනකොට ගත කරනවා. විශාල මානසික සැනසෙල්ලක් ඔබ ලැබෙනවා මේත් එක්ක. ඇත්තටම මොන ප්‍රශ්නයක් ආවත් මම ඒ සැනසීම තනියම ගන්නවා. හොඳයි, අපි එහෙනම් කතා කරමු සුජන්ත මහත්මිය. දැන් ඔබතුමිය කිව්වනේ යම් යම් බාධකත් මතුණා මේ කාර්ය නිරත වෙද්දි කියලා. ඒ විදිහට හමු වෙච්ච බාධක මතක ඇති ඔබට මොන වගේ බාධක වලට මුණ පාන්න සිදුනේ? ජීවිතේ මුල් අදියරේ ඉඳලාම මම මගේ තනියම මගේ සිතුවිලි එක්ක මම තනියම නැගිටපු කෙනෙක්. බාධක කියන එක නම් හරියටම ආවා මට. ඒ දේ කරගන්න බැරි තත්ත්වෙට පත් වෙන්න තරම් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ආවා. නමුත් මම ඒක පැහැර හැරියේ නෑ පුළුවන්ම කියලා හිතලා මම ඒ වැඩේ කරගෙන ගියා. මට මහා ලොකු මුදල් තිබ්බේ නෑ. මුලින්ම මට රුපියල් 20,000ක් වගේ පොඩි මුදලක් තමයි තිබ්බේ. ඒ මුදල ඩිවලොප් කරගෙන හැමදේම මට කරගැනීමේ හැකියාව ලැබුණා. ඔව්, දැන් කොහොමද මේ බාධක වලින් ඔබ නොසලියව ජීවිත ආශිර්වාදයක් කරගත්තේ? බාධක ආවා කියන්නේ ඒක වචනයක් විතරයි. එහෙම නැත්තම් පිටින් එන මේ දර්ශනයක් විතරයි මම හිතන්නේ. ඒක මම ඒ විදිහට හිතුවේ නැහැ. ඒ වචනය ආවා කියලා මට වචනකින් ඇඟට වදින්නේ නැහැ. වචනකින් මොනවත් කරන්න බෑ, බලශක්තියක් වෙන්නේ නැහැ. නමුත් වැඩ කරෙයිමදී අපිට ඒක බලශක්තියක් කරගන්න එක හරි පහසු වුණා මට.
දැන් ඔබතුමී කාන්තාවක් විදිහට මවක් විදිහට ආදරණීය බිරිඳක් විදිහට මේ ගමන එනකොට පවුලේ වගකීම් පැහැර හරින්නත් බෑ නේද? ඒවල් බොහොම සමබරව සිදු කරගෙන යන්න ඕනි. එතෙන්දී කොහොමද මේ කාලය කළමනාකරණය කරගත්තේ? ඒක මම රැයෙන් තමයි ගත්තේ. සමහර දවස්වලට රැයට නිදා ගන්නකොට 11යි 12යි නමුත් අයත් පාන්දර දෙකට නැගිටලා මගේ අත්‍රෙදි කැල්ලවත් කිසිම කෙනෙකුට මම හොදන් ඉඩ තියලා නැහැ. ඒ හැම ක්ලීනින් වැඩක්මත් කරගෙන දරුවෝ ඉස්කෝලේ යන කාලේ ඒ දේවලුත් මම කරගෙන හැම දෙයකටම මූණ දීගෙන මම ඒක සතුටක් විදියට කරගෙන රැය කාලෙන් තමයි මම මේ දේවල් කරගත්තේ. රස ජනනී අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය රජරට සේවය රුහුණු සේවය සහ වයඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4ටත් එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය රසජනනි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථනයේ 0812382651 රසජනනි අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අපනයන කෘෂි භෝග වගා කරද්දී මම හිතන්නේ නිතරම නිරීක්ෂණය කරන ඕනේ නේද දැන් අර අනිවාර්යෙන් අතපත ගන්න ඕනේ ආදරේ කරන්න ඕනේ ඒ තැන් වලට යන්න ඕන අපේ ඇඟට කැම බීම අඩුපාඩුයි වගේම මොකද මේක වෙලා තියෙන්නේ කියලා බලන්න ඕන ජීවිතේ ගහක් කියන තැනට ඇවිල්ලා ඒ ගහ අපි නඩත්තු කරන්න නම් පණක් දෙන්න ඕන කියන හැඟීමෙන් කරේ නැත්තම් කරගන්න අමාරුයි ඔව් දැන් නෙවක කිසියම් පලිපොද උදුරක් එහෙම ආවොත් මේ ඔබේ මේ වගාවන්ට කොහොමද ඊට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරන්නේ ඒක මම අපනයන කුෂිකර්ම උපදේශකතුමා මගින් එයා මට කතා කරන්න නැත්තම් තව කෙනෙක් මාර්ගෙන් හෝ මං කතා කරලා කොයි විදියකින් හරි එයාව මං පැත්තට අරගෙන මං ඒක කරගන්නවා ඒක අතාරින්නෙම නැහැ මම යාලට වද දීලා හරි මගේ වැඩේ මං කරගත්තා හොඳ සහයෝගයක් ලැබෙනවා අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මට ලැබෙනවා අන්න බලන්න ඔබටත් හොඳ ආදර්ශයක් ඔබ අලුතින්ම අපනයන කෘෂි භෝග වගාවට යොමු වන කෙනෙක් නම් ඔබට පුළුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ සහයෝගය ලබාගෙන ඔබට දිගු ගමනක් ඉදිරියට යන්නට ඊට කදිම හොඳ උදාහරණයක් තමයි සුජන් මල්කාන්ති ගුණතිලක මහත්මිය අද අපිත් එක්කතු වෙලා ඉන්නේ මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුළුබඩු වගාවේ නිරත ව්‍යවසායිකාවක් විදිහට අපි හඳුනාගන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් තමන්ගේ කුළුබඩු වගාවේ සාර්ථකත්වයට පත් ව්‍යවසායිකාවක් අද අපිත් එක්ක ඉන්නේ කුළුබඩු වගාව ආශ්‍රිත ව්‍යවසායිකාවක වන මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුජන්තා මල්කාන්ති ගුණතිලක මහත්මිය. අපි කැමති ඔබතුමියගෙන් දැනගන්නට සුජන්ත මහත්මිය ව්‍යවසායිකාවක් විදිහට ගොඩනැගෙද්දී ඔබේ ගමනට කොහොමද මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහයෝගය ලබා දුන්නේ කියලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මට මගේ ඉල්ලීම මත තමයි මට ඒගොල්ලන්ගේ සහයෝගය ලැබෙන්නේ මම ඒගොල්ලන්ගේ උදව් උපකාර ඇතුව මගේ වගාව කොහොමද කරගන්නේ මම මේ දෙයට යොමු වෙන්නේ කොහොමද ඒ දේවල් හැම වෙලාවෙම ටෙලිෆෝනෙන් හරි කමන්නේ මම හැම වෙලේම ඒගොල්ලන්ගේ උපදෙස් මත තමයි මම කරගෙන ගියේ ඔව් දැන් අපි විවිධ අවධීන් එක ගත්තා දැන් අපි හිතමු ඉස්සෙල්ලාම වගාව කරන්න බිම් සැකසීම කරන්න ඕනේ තවන් සකස් කරන්න ඕනේ මේ අවධියේදී මොන වගේ ප්‍රශ්නද මතුනේ එතෙන්දී කොහොමද දෙපාර්තමේන්තුවෙන් ඔබට උදව් ලැබුණේ මට වල කපලා ඒකට කොම්පෝස්ට් කරලා ඒ ගහහක් දාගන්න හැටි ඒකට පැලේ දෙන විදිය ඒ පැලේ දෙන තැන ඒ පැලේ හදන විදිය ඒ හැම උපදේශයක්ම මට අපනයන කුසි නිලධාරිතුමා මගින් ලැබිලා තියෙනවා හොඳයි දැන් මේ විදිහට ඔබ මේ කටයුත්ත කරගෙන යනවා එතකොට අපි හිතමු දැන් අස්වැන්න ලැබෙන්න ආසන්න කාලය වෙන විට අවශ්‍ය කරන පොහොර යොදන්න ඕනේ ඒත් එක්කම නිසි කලට අස්වැන්න නෙලා ගන්න ඕනේ පසු අස්වැන්න හානියක් නොවන විදිහට අස්වැන්න ගබඩා කරන්න ඕනේ සැකසුම් කරන්න ඕනේ මේ ක්‍රියාවලින් වලදී ඒ අවස්ථාවලදී කොහොමද මේ සහයෝගය ලබාගත්තේ ඒවනම් මුදලට වගේ තමා දේවල් ගන්න උනේ පොහොර බෙහෙත් කියන දේවල් අපිට මුදලට අරගෙන වැඩ කරන කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ දේවල් වලට මම කරගෙන ගිහින් තියෙන්නේ හොඳයි ඊට අවශ්‍ය කරන සහයෝගය ඔබට පිරිසිදුනේ ලැබෙනවා ලැබෙනවා දැන් ඔබට හමු වෙලා ඇති ඇතැම් විට ඔබ වගේම මේ කුළුබඩුව ගවට යොමු වෙන්න කැමතියි ඔබත් ඔබ යටතේ වැඩ කරන ඇතේ අතරේ ඇති ඉදිරියේදී කුළුබඩුව ගවට යොමු වෙන්න කැමතියි මෙයට ඔබ ලබාගත් අත්දැකීම් එක්ක එයාට ඇත්තට මොකද්ද කියන්න තියෙන්නේ මට කියන්න තියෙන්නේ මේකයි අපි මහන්සි වෙලා වතු නැ අපිට ඉඩ කඩන්න නැ අපිට ගෙවත්තක් නැ කියා හිතනවාට වැඩිය තියෙන බිමේ හරි පුළු පුළුවන් හැටියට කහ ගහක් ඉඟුරු ගහක් හෝ සාදික්ක එක ගහක් දෙකක් හරි
හදාගත්තොත් ඒක වැටෙන ගෙඩි අහුල්ලා හරි Tamanට මොකක් හරි දේවල් කරගන්න පුළුවන් ගම්මිරිස්සලක් හදාගත්තත් ඒකේ කරල් ටික අරගෙන Tamange මුළු තැංගය සාර්ථක කරගන්න ඒ වගේ දේවල් වලින් පුළුවන් කියලා මම හිතනවා අනිත් දේවල් වලට වැඩිය පොල් ගහක් වගේ දෙයක් නම් කරගන්න අමාරුයි නම් ඒ වගේ දේවල් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියන එක මට කියන්න පුළුවන් වර්තමානයේ තරුණ පරම්පරාව ගත්තාම ඒ අය මොන වගේ උනන්දුවක්ද දක්වන්නේ මේ වගේ අපනයන් කෘෂි භෝග වගාවට එන්නට මම දකින පැත්ත නම් තරුණ පරම්පරාව ගොඩක්ම අඩුයි ඒ දේට යන්න සමහරට මගේ අත්දැකීම් තුලින් මං වගේම ඉදිරියේදී මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එකත් මට හිතා ගන්න බැහැ වෙලාවේදී මමත් ඒ වගේම වුණා හින්දා ඔව් දැන් ඔබ හිතන විදිහට වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාවට මේ අපනන කෘෂි භෝග වලට වගාවට යොමු වෙන එක සාර්ථක ක්‍රමයක් කියලා ඔබ හිතනවද ඇත්තටම ඔව් කරගන්න පුළුවන් නම් රට රාජ්‍ය වල යන්න ඕනේ තමන්ව හම්බ කරගෙන මේ දේවල් නඩත්තු කරගෙන ඉන්න පුළුවන් නම් ඉඩ කඩන් තියනවා නම් අනිවාර්යයෙන් මේ දේ කරගන්න ඒක කරගන්න පුළුවන් නැගිටින්න පුළුවන් අවුරුදු දෙකෙන් තුනෙන් ආදායම් ගන්න පුළුවන් මේ දේට යොමු වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා තරුණ පරම්පරාවට දැන් ඔබතුමිය ආපු මේ ගමන් මගේදී ලබාගත් අත්දැකීම් එක ඉදිරියේදී අපේ ව්‍යවසායකින් මීට යොමු වන්නට බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් එයාට කිසියම් සහයෝගයක් උපකාරයක් කරන්න ඔබතුමිය කැමැත්තක් තියෙනවද ඇත්තටම මගෙන් මගේ කාල සීමාව තුළ යම් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් මම ඒක සැදී පැහැදී බලාගෙන ඉන්නවා කරලා දෙන්න පුළුවන් මට මොන වගේ අංශ වලින්ද මට කුළුවඩු පැත්තෙන් ඕන නම් එහෙම නැතුව තව මෙහුන්ගේ තුන් පැත්තෙන් ඕන නම් එහෙම කන්ට්‍රැක්ට් සයිට් එකෙන් ඕන නම් උපදේශයක් ඕන නම් මේක මේ විදියට කරගන්න මෙහෙම කරගන්න කියලා කරගන්න පුළුවන් මම ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ බණ්ඩාගාරික හැටි සෑහෙන කාලයක් වැඩ කරලා තියෙනවා. ඔව් දැන් ඔබතුමිය මේ විවිධ සම්බන්ධතා ගොඩනගා ගත්ත කෙනෙක් මේක අතිශයින්ම වැදගත් අපනයන් කෘෂි භෝග ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට නම් මේ සම්බන්ධතා එක්ක ඔබට මේ දේශීය වෙළඳපළ තුල තමන්ගේ නම රඳවා ගන්නට වගේම විදේශීය වෙළඳපළට යන්නටත් අවස්ථාව හදා ගන්නට පුළුවන්. බලාපොරොත්තු වක් තියෙනවා ඉදිරියේදී අප ජාත්‍යන්තර වෙළඳපළට ඔබේ නිෂ්පාදන ලබා දෙන්නට. මට සහයෝගය ලැබෙනවා නම් මම ඒක ගොඩාක් අගය කරනවා මට ඒ දේ කරගන්න හැකියාව තියෙනවා ඒ දේ මට කරගන්න පුළුවන් මට සහයෝගයක් ලැබෙනවා නම් මට ඒ දේ කරන්නත් පුළුවන් වැඩ කරන ජනතාව හැටියට රස්සාවක් හැටියට මට දී ගන්නත් පුළුවන් වෙයි ඒක මට ලොකු සතුටක් ලබන්නත් පුළුවන් වෙයි ජාත්‍යන්තරයට යනවා නම් ඔබේ නිෂ්පාදනවල ගුණාත්මකභාවේ තවත් වැඩි වර්ධනය කරගත යුතුයි ඔබ විශ්වාස කරන දේවල් මොනවද සාදික්කා ගම්මිරිස් කෝපි ඒ වගේ දේවල් වලින් ජාත්‍යන්තරයට යෑමේ හැකියාව ඉක්මනින් පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි අපි ප්‍රාර්ථනා කරන ඔබේ බලාපොරොත්තු මනක්. එතෙන්දී තමන්ගේ නිෂ්පාදන වලට සම්බන්ධ ගන්න බලාපොරොත්තුක් තියනවාද? ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් ඔබේ නිෂ්පාදන සඳහා ලබා ගන්නට. ඔව් අනාගතේ මගේ දරුවෝ වෙනුවෙන් හරි මගේ ගෙවත්ත මගේ දේවල් වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ලබාගෙන එහෙමත් නැත්නම් ඒ ජාත්‍යන්තරයට යවන දේවල් ගැන මට දැයි වගේ දෙයක් ලබා ගන්න පුළුවන් නම් මම ගොඩක් අගේ කොට සලකනවා. තවත් කාරණයක් මට අහන්නට මගේ හරුණා. මට හිතෙනවා අහන්නට දැන් ඇතම් දෙනෙක් ඉතාම හොඳ මට්ටමින් අපනයන කෘෂි භෝග වගාවක් සිදු කරගෙන යනවා. නමුත් ඔවුන් අතින් සිදුවන යම් යම් අත්වැරදි නිසා යම් යම් අවස්ථාවල මේ අපනයන කෘෂි භෝග වලට හානියක් සිදු වෙනවා. නැත්නම් ඒවට ලැබෙන්න පුළුවන් උපරිම මිල ලබා ගන්න තියෙන අවස්ථාව නැති කර ගන්නවා. ඇතර මොනවද ඒ වගේ අවස්ථාවන්? ඒක තමන් මේ අඩු වයස්වලදී ඒක දැන් ගහක සාදික්ක ගෙඩියක් කියලා කිව්වොත් අපි අඩු කාලෙකදී කඩා ගත්තොත් ඒකේ වෙළඳපළ ගොඩක් අඩු වෙනවා. නමුත් මිල මුදල් මත එක එක කට්ටියට කොයි වගේ වෙනවද දන්නේ ඒ අයට කරගන්න අපහසුකම් අමාරුකම් ගොඩක් දුරට තියෙන හින්දා ඒ වගේ වෙනවද නැත්තම් නියම තත්ත්වෙට නියම කාලේන කල් ඉඳලා ගත්තොත් හොඳ ඵල ප්‍රයෝජනයක් ලැබලා හොඳ දේවල් කරගෙන යන්න තරම් පුළුවන්. ඔව් දැනට ඔබතුමිය වගා කරගෙන යන අපනයන කෘෂි භෝග වලට අමතරව තමයි වගා වපසරිය තුල තවත් අලුත් කෘෂි භෝග වගා කරන්නටත් ඔබතුමියගේ බලාපොරොත්තුවක් ඇති. ඉදිරියේදී වගා කරන්න කියලා මගේ වත්තනම් දැන් මේ වෙනකොට සම්පෝසිතයි හැම පැත්තෙම. නමුත් අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතුව ඒ වාගේ ඇතුළත යම් දේවල් කරන්න පුළුවන් නම් මම ඒක කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් මම හිතන්නේ ASCII සාරවත් භාවය මේ වගේ යම් යම් ගැටලු තියෙන්නට පුළුවන්. ඒ වගේ තත්වයක් යටතේ වගාවකට සුදුසු තත්වයකට Tamanට හිමි භූමිය පත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවද? ඇත්තටම ඔව් අපි බලන්න ඕනි මහන්සි වෙන්න ඕනි මොනම දෙයක්වත් නැත්තම් ඉඟුරු ටිකක් දාගන්න බැරි පොලොක් මං හිතන්නේ මේ ශ්‍රී ලංකාව මත ඇති කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒකට ගැළපෙන ඒ පොලොක් අපිට ලැබිලා තිනවනම් ඒ පොලොෙන් කෙහෙල් හරි ඉඟුරු ගම්මිරිස් ටිකක් හරි හදාගන්න පුළුවන්.
හොඳයි ඔබ විශ්වාසයෙන් නිසා ඔබේ අද්දකින් මැසුරු කරගෙනයි මේ කියන්නේ එහින්දා අපේ රසජන්නේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබට හොඳ උදාහරණයක් කදිම ආදර්ශයක් සුජන්තා මල්කාන්ති ගුණතිලක මහත්මිය ඇය ලැබුව අද්දකින් මේක ඔබටත් පුළුවන් අපනන කෘෂිභෝග වගාවට යොමු වන්නට ඔබේ කාලයට නිසි වටිනාකමක් ලබා ගන්නට හොඳ ආදායමක් ලබාගෙන අතමිට සරු කර ගන්නට වගේම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වන්නට ඔබට හැකියාව තිබෙනවා අවසන් වශයෙන් කැමති ඔබතුමීගෙන් දැනගන්නට සුජන්තා මල්කාන්ති මහත්මිය මොකක්ද අනාගත බලාපොරොත්තු ළමයි එක්ක හොඳ සතුටෙන් ගත කරන්න හොඳයි ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන්නට සිල් ආශිර්වාදයන් ලැබේවා කියලා අපි ඔබතුමීට ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපනන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසජන නිගුවන්දුලේ වැඩසටහන වෙනුවෙන් ඔබතුමීගේ වටිනා කාලය කැප කළාට කුළුබඩු වගාව ආශ්‍රිත සාර්ථකත්වයට පත් ව්‍යවසායකාවක වෙන මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුජන්තා මල්කාන්ති ගුණතිලක මහත්මිය අද අපිත් එක්ක එකතුනේ බොහොම ස්තුතියි ඔබතුමියට අපනයින කෘෂි භූග කිහිපයක පසුගිය සතියේ සාමාන්‍ය මිල ගණන් මේ කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් වලින් ගම්මිරිස් 1944 කරාඹු 2682 කෝපි 853 කොකෝවා 448 කරඳමුංගු 8000 සාදික්කා 1248 වසාවාසි 5324 කුරුඳු ඇල්බා ශ්‍රේණිය 4571 ගොරකා 222 ඉඟුරු 971 කහ 85 මීටත් අමතරව සියලුම අපනයින කෘෂි භෝගවල ශ්‍රේණිය අනුව දිස්ත්‍රික්කයේ අනුව වෙන වෙනම මිල ගණන් දැන ගැනීමට පිවිසෙන්න www.dea.gov.lk පිපඩවියට අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් රස ජනනී සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නදී කාරුවන් වැල්ල සතිපතා ඔබේ නිවසට රසබර රස ජනනී ගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ශාන්ත බණ්ඩාර මහතා අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන අරුණ එස්.බී. දිසානායක මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් රස ජනනී සම්බන්ධීකරණය තුසිත දිවාකර මහතා අදත් රස ජනනී පටිගත කළේ මානෙල් හිංකෙන්ද රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය රජරට සේවය රුහුණු සේවය සහ වයඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4ටත් එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ තොරතුරු විමසන්න නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය රසජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පෙරාදෙණිය දුරකථනය 0812 388 651 රසජනනී අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව